ते मालो दले सद हम अमादिय पोदिन सनसु नमाहिस बैतिं वादिने मी अमा मैन्यो सरा संदले सिन बैबली अरा विदुरा सुम्मात्ते मरा मिनले सिंदी दुलन विराजित पिये ता दुदु पद विचिरुरट इता दुखदे मीनु अनये वदावत बिरु सत दिन तदागत पिए कियुम सत मतिन वेडला गोयुन गी नदिन मतवे दाहम सरन यन्नेमु अपि नोहिम गिनिनिवा මලගතින් අරගෙන සියුම් වෙන තතින් හඬවන උතුම් පතිකලා සරසවි වඳිමි හිසනමා තුල්ල කුටික කියන පුරවරේ ප්‍රධාන සිටුවරයාගේ එකම පුතා තමයි රට්ටපාල මහා විශාල ධනයකට ඔහු උරුමකම් ලැබුවා දවසක් පියා පුතාට කතා කරලා කියනවා පුත්‍රයා දැන් නුඹට විවාහයක් කර ගැනීමට කල වයස හරි ඒකට සූදානම් වන්න කියලා මිල නොකලකි වස්තුව නැත ගබඩාවල් පුරවන්නට කල වයසයි පුත නුඹ දැන් විවාහයක් කර ගන්නට යන කයි මේ ගිහි ගය තපසට මගේ හිත දිවේය පියාණනි විවාහයක් පිළිබඳ හිත රුචි නොවේය නුඹ විතරයි ඉන්නේ මට වෙන දරුවෙකු නැති හින්දා ලැබගත් දන සම්භාරය කාට දෙන්නද මන්දා වයසට නිසි තැනකින් විවාහයක් කළ යුත්තේ වෙලපත මගේ රැක ගන්නට නුඹ පමණකි මට ඇත්තේ දැන් පෙළ වහකට කාලය තව දුර බෑ කල් දීමට හන්දෙනු මැන පුත දැන්වත් පියාණන්ගේ ඉල්ලීමට තෝරන වියේ පටන් හිටියේ මි මම ඉතා ගරුව කිසි කලකදී පියාණනි නැත ඔබ හට අකී කරුව කල් නෑරම සිටු පෙළපත සහ කුල ගොත රැක දෙන්නෙමි ඉල්ලීමට එකඟ වෙලා විවාහයක් කරගන්නෙමි සිටුතුමා තමගේ රට්ටපාල පුත්‍රයාට කියනවා පුත්‍රය දැන් උඹේ කල වයස හරි සුදුසු තැනකින් හොඳ කුලකතක් සොයා බලා දැන් විවාහයකට සූදානම් විය යුතුයි කියලා නමුත් රට්ටපාලගේ සිත තිබුණි කවදා හෝ තපස් ජීවිතයක් ගත කරන්නයි පියාණනි විවාහයක් ගැන මගේ එතරම් කැමැත්තක් නැහැ එහෙම කියා කොහොමද පුත්‍රය මේ ධන සම්භාරය වෙන කාට දෙන්නද අනිත් එක අපේ සිටු පෙළපත ඒ නිසා නුඹ කොහොම හරි පෙළවහක් කරගන්නට ඕන කවදාවත් පියාට අකීකරු වෙලා නැති රට්ටපාල පියාගේ ඉල්ලීමට එකඟ වෙනවා එහෙම එකඟ වෙලා ගෝදාවරි ගංගා නිම්නේ උසස් සිටු පෙළපතක ඉතා සුරූපී සොලොස් වියේ සිටු කුමාරියක් මැදුරට කැඳාගෙන එනවා නැන්දා මා මටලේලිය දක්වන්නේ ගරු සරුවකි කැඳාගෙන ආ කුමරිය මැදුරට ඉරබටු තරුවකි සිටු පවුලට සතුට වඩන නව එළිය කිගෙන දුන්නේ දේවියෙකු විල
ලෙසට මයි ඇය සැමියට සලකන්නේ අතුකොටු පිරිලා නිතරම නිදියහනෙත් සොඳුරුලියක් සිටු මැදුරේ දුක පිළිබඳ නැහැ කිසිවිට කිසිම දෙයක් වසරක් මේ විදියට සිටු මැදුරට කාලය ගෙවෙන්නේ සක් සිතු වෙන ලකුණුය දැම් සිටු මැදුරෙ හිතියෙන්නේ රට්ටපාල සිටු පුත්‍රයාට ලැබුණි ඉතා යහපත් භාර්යාවක් ඇය තම සැමියට වගේම නැන්දමාමටත් ඉතාම ගරුසරු ඇතිව සලකනවා මේ සිටු මැදුරේ දුකක් වේදනාවක් පිළිබඳ කිසිම දෙයක් තිබුණේ නැහැ මෙහෙම අවුරුද්දක් විතර ගත වෙනවා අවපස අටවක පොයට කාලය දැන් එළඹුණේ දවසක් පිටු සිඟා වඩින භික්ෂු නමක් පැමුණුනේ පාන්තරය ගත් හිමි නම දොරකඩ ඇත නුවන් හෙලා හාසී උරට සිටු කුමරුගේ සිත එක විට පහන් කළා ඉමිහිරි සුවයක් දැනුනේ ඔබ දුටු විට හිත නිවෙන්න හිමියනි ඔබ අදහන්නේ කාගේ දහමද කියන්න රංකොත ලෙස දෙවුරමයේ වැඩ වෙසිනා ඉතා ගරු වැත මගේ ගුරුවරයා ලෝකනාත තිලෝ ගුරු පියසක දෙක උපදින ඇටි වේස ගතිමි සොයා ගන්න ඔය දහමින් පවසන්නේ මොනවද මට කියා දෙන්න කන වැටුනක් එය මිහිර කි හැකි වෙයි බව බැමි මඩින්න දහමක් කියා දෙන්න අවසර ගෙතුලට වඩින්න එක දවසක් පිඩුසිඟා වඩින්න භික්ෂුන් වහන්සේ නමක් මේ සිටු මැදුරේ දොරකඩට වඩිනවා කා සිවුරත් භික්ෂුන් වහන්සේගේ සංසුන් ඉරියව්වත් දැකපු රට්ටපාල සිටු පුත්‍රයා ස්වාමිනී ඔබ වහන්සේ කවරෙක්ද කවර දහමක්ද ඔබ වහන්සේ පිළිපදින්නේ පින්වත මම ලෝකනාත තිලෝගුරු බුදු පියාණන්ගේ ශ්‍රාවකේ මා පිළිපදින්නේ තථාගත ධර්මයයි ඒ ධර්මයේ තුල මොනවද ස්වාමිනි තියෙන්නේ ඒක මෙහෙම කියන්න බෑ මට ගෙතුලට එන්න ඉඩ දෙන්න රට්ටපාල සිටු පුත්‍රයා අර භික්ෂුන් වහන්සේව සිටු මැදුරට කැඳවා රසවත් ආහාර වලින් දන් පිළිගන්වා ධර්මයට සවන් දෙනවා සැකබිය දෙක ඉවත දමා නිවාලන්න අවාගිනි දුක උපදින්නේ කොහොමද පවසනු මැන ස්වාමිනි මන්මත් කරවන ආසං ඇති කරවන ඇල්ම පිරුණ තණ්හාවයි පින්වත දුක ඉපදීමට මුල්ම කරුණ පස්කම් සැප නිසරු දෙයකි එහි අරුතක් නැහැ දිවියට වස්තුව මිල මුදල් එක්ක නිවන් යන්න බෑ කෙනෙකුට සායලි උපදින්නේ තණ්හාවෙනි හිතට දැම්ම එනිසා වාවාලි යන්න පින්වත මේ සසර බැම්ම නිම්නැති සංසාර දුකින් මිදෙන්න දුක් අඳුර නිවා සම්බුදු හිමි විසිකලේය සක්විති රජ සැපත පවා සිටිනා විට මොන සැපතද හරයක් නැති සිටුපායක
වටිනා සලු වලට වඩා කාසි උරයි සුවදායක රට්ටපාල සිටු පුත්‍රයා භික්ෂුන් වහන්සේගෙන් එක් ප්‍රශ්න ඇහුවා ස්වාමිනි කොහොමද ජීවිතයේ දුක නිවෙන්නේ පින්වත දුකට ප්‍රධාන හේතුව තණ්හාවයි මිනිසා නැවත උපදින්නේ සංසාර ගමන දික් කරගන්නේ තණ්හාව නිසායි මිල මුදල් ධන ධාන්‍ය වලට බැඳෙන සිතෙන් ගලවා ගැනීමට අමාරුයි තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ චක්‍රවර්ති රාජ පදවිය පවා ඉවත දමලා සිටු මැදුරක උග්‍ර සැප විඳිමින් කොහොමද තණ්හාව නැති කරන්නේ රට්ටපාල සිටු පුත්‍රයාට ජීවිතය ගැන කලකිරීමක් ඇති වුණා ඔහු බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න කල්පනා කළා ඒ බව පියාණන්ට කියනවා සොයා ගතිමි විමුක්ති මග සිත සතුටින් පිරිලා පියාණනි ගිහි ගෙය ගැන මගේ හිත කලකිරිලා නැසීමට මුල තන්නා වයිහිමියන් කීවා ධන සම්පත් මාලිගාව හිස් දේවල් මේවා සොලොස් වියේ රූමතියකි මගේ පෙම්බර පුතුට ඇය අතහැර යන තැනකදි ලැබෙනවාද සතුට අසමිතුරෙකි ඒ හිමි නම හමුුණේ නුඹේ පවය අසපුවකදි ලැබේද පුත සිටු මැදුරක සුවය කවුරු උනත් දුංගිනි ගෙඩියට දුක් වෙයි මවුද සිවුරු දරපු කෙනෙකුට මෙහි එන්න කිව්වේ කවුද තන මෙතන බන දොඩවන අය පන්සල් අන්සේ මහන වෙන්න යන කතාව නොකියනුමින් පස්සේ පියාණනි දෙනු මැන මට මහන වෙන්න වරය නොකා නොබී මිය යන්නෙමි නොලදොත් අවසරය පියාණන් වහන්ස මට දැන් ගිහි ගේ ගැන හොඳටම කලකිරීලා ගෞතම බුදුරජාන් වහන්සේ ළඟ මට පැවිදි වන්නට ඕන නුඹට විකාරද පුතේ මේ ධන සම්පත් කාටද අරතරම් රූමත් ලාබාල බිරිඳක් ඉන්න කෙනෙක් පැවිදි වන්නට කල්පනා කරාවිද කවුද ඔය ගිනි ගෙඩිය දීපු මුඩ මහණා එනම් පුතේ නුඹේ හතුරෙක් වෙන්න ඕන අම්මට මේ කාරංචියුනොත් පපුව පැල්ල මැරේවි සිටු පුතා කියනවා මේ සංසාරයේ නැමැති මඩවලෙන් මට එගොඩ වෙන්නට ඕන පියතුමාණනි මට පැවිදි වන්න අවසරය දෙන්න නැත්නම් මම කිසිම ආහාරයක් නොගෙන මිය යනවා මෙහෙම කියලා රට්ටපාල ගේ දොරකඩ ඉඳගත්තා සිටුතුමා යහළුවන්ගේ මාර්ගයෙන් හිත වෙනස් කරන්නට බැලුවා ලේලිය ළමා ආදර බස් කියෙව්වා ඒත් බැරි වුණා අන්තිමේ සිටු මෞතුමිය එනවා පුතාව දකින්න අත්පය හොඳ ගැටි හදලා කුලගෙයකට දැම්මා උත නුඹ වැදුවේ මේ ගිනි උසුලන්නේද අම්මා හැඩ වැඩ ඇති තරුණ ළඳක් බිරිඳක් කොට දුන්නා වැඩකාරයෝ අතට පයට මෙහෙවරයට ඉන්නා ඉසිලිය නොහැකිව පුවතකි ඇසුනේෙන් උද නැක්කේ කිකිලිය බිජු රකිනු වගේ පුතමානුම රැක්කේ වැලි කැට ගණනට කාවනු ඇත මැදුරෙහි ඔන්න ලැජ්ජා නැද්ද පුතේ පින්ඩ පාතේ යන්න ඒ කාවනු ධනය තමා මා යන මග දැම්මි
ජීවත් වෙනු දකින්න මා කැමතිද ඔබ අම්මේ නොයන ගමන් නොගිහින් යලි එන ගමනක් යන්න මාන වෙලා හරියේ නම් පුත ජීවත් වෙන්න මෑනියන් කියනවා පුතා රට්ටපාල ඇයි මේ ගින්දර නුඹේ මෑණියන්ට දෙන්නේ රුවැති ළඳක් කර කාට ගෙනත් දීලා අතට පයට මෙහෙ කාර්යෝ තියාගෙන නුඹෝ රැකගත්තේ මේ ගිනි උහුලන්නද සිටු මැදුරේ මෙච්චර රසහර තියෙද්දි පිඩුසිඟා යන්න විලිලැජ්ජා නැද්ද කහවණු වලින් අඩුවක් තියෙනවද මෑණියනි ඒ සැපතම තමා මට ගිහිගේ කලකිරෙන්න හේතුව මා ජීවත් වෙනවා දකින්න කැමති නම් පැවිදි වෙන්න අවසර දෙන්න දෙමව්පියෝ කල්පනා කරනවා පුතා මළොත් පාඩු අපටමයි මහාන වෙලා හරි පුතා ජීවත් වුනොත් ඒ ටික ඇති ඒ නිසා අන්තිමේදී අකමැත්තෙන් උනත් රට්ටපාල පුතණුවන්ට පැවිදි වෙන්න අවසර දුන්නා ඔහු වහාම ගියේ දෙවුරම් මහ විහාරයේ බුදුරජාන් වහන්සේ බැහැ දකින්න. පිළිවෙත් නිති රකින්න අයුරු මා සංගණට කියා දෙති. සමවත් සුවයෙන් බුදු හිමි දෙවුරම වැඩ වදාරති. නිදුකානන් සෙවණ රැඳී පුරා බොන්න ධම්මී විත. දුහිමි දිවැසින් දුටුවා රට්ටපාල එන මාවත අර එන්නේ සෙමින් සෙමින් මගපල හද නිදං කෙරුව පෙරපින් ඇති තරුණයෙක් නිය ඔහු සසුනට පහන් තරුන් වයි දම් සබා මඩලේ සංග පෙළ මැද නියඩියාව කැඳවයි බුදු හිමි දෙවුරම ඇතුළට අර තරුණයාව උල්ල කොටිකයේ මහදන සිටුතුමාගේකම පුතා සමිදුනි මම ආවෙමි ඔබ පාසෙවනි සරණ පතා වැටුණා ඔබේ දාම ඉම්මට පිළිසරණ වේ ධන සම්පත සිටු සම්පත අලුයම කෙල පිඩක්සේ ගොනු කොට පිළිවෙත් සපුරමි ජීවත් වන තුරුම බැතින් අනුකම්පා කොට සමිදුනි පොරවනු කාසිවුර ඉතින් ලයි සිවි දෙවුවරු ආසිරි මල් සෙමර සලා ඔයුම් සමිදු රට්ට පාල හිස මුඩු කොට පැවිදි කළා සමවත් සුවයෙන් දෙවුරම් වෙහෙරේ වැඩ සිටින අමාමෑණියන් වහන්සේර දිවසින් පේනවා රට්ටපාල එන ආකාරය සතර මාර්ග පල් ලබා රහත් වන්නට පෙරපින් ඇති තරුණේ දෙවුරම දොරකට පැමිණි රට්ටපාල සිටු පුත්‍රයාව ධර්ම සභා මණ්ඩපේ වැඩ සිටින මගේ ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේ වෙතද කැඳවනවා බුදු හිමි දෙපා ළඟ වැඳ වැටෙන රට්ටපාල තමා පැවිදි කරවන්නයි ඉල්ලා සිටියා සතරවරම් දෙවිවරු ආශිර්වාද කරද්දී මගේ කරුණා නිදාන කාරුණිකයාණන් වහන්සේ රට්ටපාලගේ හිස මුඩුකොට සිවුරු පොරවා කමඨාන් දී පැවිදි කළා රට්ටපාල තෙරණුව ඉතා ඉක්මනින් සතර මග පල වඩා අති උත්තම රහත් භාවයට පත් වුණා උන්නමත් යහ ඉරියව්වෙන් විනය වඩා මහන කමි ලිවෙත් සපුරයි නිරතුරු රට්ටපාල තෙරිඳු තෙමි. දම්
පිරිසක් මඩලේ වැඩ ඉන්නවා බුදු හිමි එදා බණට දවසක් ඔහු පැමුණුනේ බුදු හිමි වැඩ වෙසෙන තැනට වුණවත් මගේ මව්පියන්ට උගත් දහම පවසන්නට භගවත් සමිඳුනි හිටුණා තුල්ල කොටිකයට යන්නට ලෞකික ආසා මට නැත සමිඳුනි මරණය මරලා මව්පියන්ට බණ පවසමි පෙව් කිරිවල පව් ඇරලා පණකීමත් මව්පියන්ට කුසල කිපල දෙන මත්ති එනමුත් තෙරිඳුනි ඔබගේ පැරණි බිරිඳ ගෙයි ඇත්තේ සම්බුදු හිමියනි රහතුන් කෙනෙකුට ගැහැණිය පරිදි හම් සැපතේ නුරාගින්න නිව්වෙමි කලකට පෙරදි දම් ඔබේ දැන ගත්තෙමි බිඳහල බව සසර බැමි ඒනම් ගම රට වඩින්න ඔබ හට අවසරය දෙමි අවුපියන්ට බණ දෙසන්න හිමිගෙන් අවසර ලැබෙනවා රට පාල තෙරිඳු තෙමේ තුල්ල කොටිකයට වඩිනවා පාල හාමුදුරුව ඉතා විනිය ගරුකව සංඝ ජීවිතයේ පිළිවෙස් සපුරාලමින් කල්ගත කරනවා. අවුරුදු දෙක තුනකට පස්සේ උන්වහන්සේට හිතුණා ගමරට්ට ගිහින් දෙමව්පියන් දැකගෙන ඔවුන්ට දහම් දෙසන්නට. උන්වහන්සේ බුදුපියාණන් වෙත පැමිණිලා ඒකට අවසර ඉල්ලනවා. භික්ෂුව ගමරට්ට ගිහින් මව්පියන්ට ධර්ම දේශනා කරන එක උතුම් ක්‍රියාවක්. එහෙත් මතක තියාගන්න ඔබේ පූර්ණ භාර්යාව සිටුමැදුරේ සිටින බව. ස්වාමිනි හම් සැපතේ නුරාගින්න මා නිවා දැමුවේ කලකට පෙරදි. නැවත වරක් මගේ සිත ඒ සැපතේ ඇලෙන්නේ නැහැ. බොහොම හොඳයි. එහෙනම් ගමරට්ට ගිහින් දෙමව්පියන් දැකගෙන ඔවුන් ධර්මයේ පහදවාගෙන ආපසු වඩින්න. රට්ටපාල හාමුදුරුවෝ බුදුහිමි පාකමල වැඳ තුල්ල කොටික නුවරට වැඩම කළා. සිටුමැදුරේ දොරකට පිඩුසිඟා ගියා. පිය සිටුතුමා ආලින්දේ හිටියා. මේ තම පුතා බව හඳුනාගත්තේ නැහැ. ඔහුට කේන්ති ගියා සමන රුවක් දුටු විගසම. අවසන්නට රැගෙන ආවේ බුදු හිමිගේ පණිවිඩය. රට්ටපාල හාමුදුරුව සිටුමැදුරේ දොරකඩේ සම්සුන් ලෙස හාමුදුරුව නෙත් දෙක පොළවට නමාය. මන්දිරයේ ආලින්දයේ ඉන්නේ මා සිටුතුමාය. සිංගනා පුතු හඳුනා ගත නොහැකිව ඔහු ගෙරෙව්වේ. මුදු මහණෙකි මෙවැනි කෙනෙකි මගේ පුතු නොමගට හැරෙව්වේ. අප මහා සිටු මැදුරගේ දාදුක් කඳුලට පුරුදු කෙරූ. තොපවැනි අය මගේ දැසට නොපෙනේ වාසි උරු දැරූ. කම උසුලමින් ලේලිය ඉන්නේ නෙත් කඳුළු වෙලා. එකම පුතා තොප වැනි කෙනෙකුගේ බසකට පැවිදි වෙලා. දැත් දෙපා බැඳ කුදලා ගල් කුලකින් එලන්නෙමි. පාන්දරෙන් ඔළුවේ නමා ඉලපතකින් තලන්නෙමි. රෙම් පිරි අමු සොහොනකි දැන් මේ සිටු මැදුර අපේ. මෙතනින් පිට උනේ නැත්නම් ගලවන්නේ මිසි උරතොපේ.
හඳුනා නොගත් පියා මේ විදියට කෑ ගහනවා සිතුවිල්ලෙන් හාමුදුරුවෝ ඒ හැම දේවල් අහනවා තරහින් පිපිරෙන මහ සිතු කෝපය උතුරන චිත්තේ දොර වැසුවා සිතු මැදුරේ හාමුදුරුවෝ එලිපත්තේ බලන්න පින්නතුනි රට්ටපාල හාමුදුරුවෝ පියතුමාගේ සිටුමැදුරේ දොරකට පිඩුසිඟා වඩිනවා පියතුමා ආලින්දේ තම පුතාව හඳුනාගත්තේ නැහැ සිටුමැදුරේ දොරකඩ ඉන්නේ තම පුතාව හඳුනා නොගත් පියසිටුතුමා හාමුදුරුවන්ට පරිභව කරන්නට වුණා මගේ එකම පුතා පැවිදි වුණේ මේ වගේ සිවුරු දරපු කෙනෙක් නිසා අපේ සතුට නැති කලේ මේ වගේ කෙනෙක් පාත්‍රය ඔළුවේ නමලා ඉලපතකින් තලන්නට ඉස්සර මෙතනින් වහව පිටවී ඵලයන් එහෙම නැත්නම් සිවුර ගලවනවා රට්ටපාල හාමුදුරුවෝ ඒ සියලු පරිභව ඉවසාගෙන ඉන්නවා උන්වහන්සේ තේරුම් ගත්තා පියාට තමාව හඳුනා ගන්නට නොහැකි වුණු බව මා සිටුවරයා කෝපයෙන් පිපිරෙමින් සිටුමැදුරේ දොර වසා ගත්තා එතකොටම සිටුමැදුරේ දාසියක් පිලුණු වෙලා දුග දහමන ආහාරයක් අරගෙන යනවා කසලගොට්ට දමන්න ළඟපාතක කිසිම කෙනෙක් නැත මා හඳුනන්නේ නැගණියන් ඔය ආහාර රැගෙන කොයිබද ඔබ යන්නේ මෙවැනි ආහාර ඌරන් සහ බල්ලන්ටත් දෙනවා පිලුණු වෙච්ච ආහාර කිමෙය විසි කරන්න යනවා කිසි කෙනෙකුට නොකියනු මතු කුසලක් හිමි වෙන්න කරන්න එපා ඕක දෙනු මට වලදන්න හොඳ ආහාරක් දෙන්නටවත් මට අවසර නැහැනි ගඳ ගහනවා පිලුණු වෙලා වලදන්නට බැහැනි දුන්න දෙයක් හොඳ හිතකින් පල දෙයි මතු සසර එන්න නැගනි පාත්තරය බෙදනු මැනවි ආර වැවිය නොහැකි උදුකකින් ඇය සමිදුන් හිඳුවා දාසිය අකමැත්තෙන් වුව ඒ ආර දෙදුවා දැකගන්නට නොහැකි ලෙසට අවුමුල්ලට යනවා ටික ටිකගේ පිලුණු ආර සමිදුන් වලදනවා දාසිය හිමි හඳුනා ගති එකවර සිතු පෑද අනේන් අපොයි මේ අපගේ සිතු කුමරානේද ඊය සැක දෙක පොර කන්දී වැටි වැටි මග දිගට යදුවගෙන යනවා මා සිටුවරයා ළඟට ඔබගේ පුතුව නැතමයි අර ඇවිදින් ඉන්නේ සිටුගේ පිළිකන්නට වී පිලුණු ආර කන්නේ හදවත සිටුවරයාගෙන් සෝකෙන් කපියනවා දිවත බාගෙත ඇඳ ඇඳ ඔහු දුවගෙන එනවා පියසිදුතුමා පළවා හැරියාට පසු රට්ටපාල හිමියන් දකිනවා එක් දාසියක් මිලුණු ආහාරත් රැගෙන යන හැටි නැගණිය ඔය ආහාර මට දෙන්න ඈ කියනවා අපෝ බෑ මේවා පිලුණු වෙලා ඌරන්ටයි බල්ලන්ටයි විතරයි දෙන්නේ නැගණිය හොඳ හිතකින් දුන් දෙයක් ඔබට වරදක් වෙන්නේ නැහැ මෙන්න පාත්‍රය කැමතිනම් ඔය පිලුණු ආහාර පිළිගන්වන්න දාසිය අකමැත්තෙන් උවත් ඒ ආහාර පිළිගන්වනවා රට්ටපාල හිමියෝ
ඒ පිලුණු අහරත් ඇගෙන පිළිකන්නේ අගු පිලක් උනේ වාඩි වුණා දාසිය ටිකක් විපරමින් බැලුවා දෙවියනි මේ අපේ මහන වෙච්ච සිටු කුමාරයා නේද ඇය හඳුනාගත්තා වාම දුවගෙන ගොස් සිටුතුමාට කිව්වා රට්ටපාල සිටු කුමාරයා තමයි ඇවිත් ඉන්නේ අන්න සිටු මාලිගාවේ අගු කොනේ වාඩි වෙලා පිලුණු ආහාර වළඳනවා කලබල වුණු සිටුතුමා වස්ත්‍රය බාගට ඇඳ ඇඳ තමාගේ පුතා දකින්නට දුවගෙන එනවා අමාසුවය සිටුගේ තුල සලසන්නේමි ආයේ සමාවන්න පුත මට හරි වැරදීම කිව්වේ පොතනින් නැගිටලා පුතේ සිටු මැදුරට එන්න කලකින් පුතුණු දුටු නිසා බැරි විය හඳුනන්න සසෝදා සුවඳ පැනින් පිළිගන්වමි ආර රසමසූලු තිබේ මැදුරේ පිනවන රසනාර එතුලට කැඳවාගෙන ගොත් අසුණක් පිළිගන්නා උතුහට රසනාර පිරෙන රසමසූලු දුන්නා සට ගොන්දුක් විඳින වගහක් කොලක් රානි ඊගෙට නැවතත් තම පුතු කැඳවන්නට ඕනි මහා සිටුතුමා පුතා වෙත ඇවිල්ලා පා නැමදලා සමාව ඉල්ලනවා කාලකින් දැක්කෙන නිසා පුතුණුවනි මට සමාවන්න අනුරන්ට බැරි වුණා නැගිටින්න ඔතනින් වඩින්න සිටු මැදුර ඇතුළට රට්ටපාල තෙරණුව සිටු මැදුර තුලට ගිහින් සුදුසු අසුනක හිඳගෙන දන් වළඳනවා පියා හිතනවා දැන්වත් මගේ පුතාව නැවත ගිහිගෙට කැඳවා ගත යුතුයි මෙහෙම හිතලා පියා එක් උපක්‍රමයක් යොදනවා පින්වතුනි රම්මිනි මුතු සියලු දනය පැවිදි හට පෙනෙන්න අන කෙරුවා දාසයන්ට ආලින්දය වෙත ගෙනින්න අසී රටේ සලු පිලිසා අපරන්තයේ රුවන් පබළු වසී කරන ආකාරෙට පෙන්වනවා ධනය සියලු රහඳ විතරයි එහි අඩු පස්නම් සැපතම තියේ පරතෙර නොපෙනෙන වස්තුව දැන් හිමියන් ඉදිරියේ සිටුගේ තුල ඇති වස්තුව අඩු නොමැතිව ගෙනින්නේ උතුගේ ඉරියව් කොහොමද පියා හොරෙන් බලන්නේ පාල හිමි දිරිය දැබුවත් යස ඉසුරු මහා ඇස කොනකින්වත් බැලුවේ නැත සුවිසල් ධනය දියා පිය සිටුතුමා මොකද කළේ මැදුරේ තිබුණු වටිනා රන්රුවන් මුතුමැණික් කහවනු සලුපිලි විසිතුරු භාණ්ඩ සියල්ල පුතා ඉදිරියේ ප්‍රදර්ශනය වන ලෙස තබන්ට දාසයන්ට නියම කළා මේ වස්තු සම්භාරය දැකලා පුතා නැවත ගිහිගෙට එයි කියලා හිතාගෙන ඒත් රට්ටපාල තෙරණුව ඈ කොනකින්වත් මේ මහා වස්තුව දිහා බැලුවේ නැහැ අවසානයේදී පුතාගේ පූර්ණ භාර්යාව ඒ කියන්නේ ගිහි කාලේ බිරිඳ වෙනවා ඉදිරියට දූල් සලුවෙන් අනුරාගී ලෙස සරසුන මේ රූමතිය තමාගේ පැරණි ස්වාමියා ඉදිරියට එනවා පන්නවැනි ඔබ එදා දවසේ දුන් හැටි ඉමිරි සහනි හිමියනි තවමත් ඔබගේ සුවඳ දැනේ නිදියානි වඩින්න යලි ඇතුළු ගැබට පෙරහුරු අමරසය දෙමි
බලන්න මගේ සිරුර දිහා තවමත් නේ ඔබට හිමි නමතිනු මැදුරේ හිමියනි ඇයි මාගර ඉවත ගියේ මුව මී පැණි උරා බොන්න මම තවමත් තරුණ වියේ අගතිය අරතිය නැති තැන ජීවිතයම කුණු ගොඩක් ය නැගණිය ඔය පසුකම් සැප අලුයම හෙළු කෙළ පිඩක් ය නැගණිය යනුවෙන් සැමියා තමන්ට ඇමතුව හින්දා උමරිය යලි යහන් ගැබට ගොස් තනියම ඉක්බින්දා රට්ටපාල තෙරුන් වහන්සේ ඉදිරියට ඉතාම අනුරාගී ලෙස පැමිණ සිටු කුමාරිය රාගයේ දනවන නොඑක් දේ කියනවා පෙර කාලයේ තමා සමග වීසප වින්දායුරු මතක් කරනවා ඒත් රට්ටපාල තෙරණුව ඇහැ කොනකින්වත් නොබලා කියනවා නැගණිය අගතියත් අරතියත් ඇතිතැන ජීවිතයේ කුණු ගොඩක් පංචකාමය මම් ප්‍රහීන කළා දැන් ඒ ගැන මට රුචියක් නැහැ කියලා තමාගේ ස්වාමියා තමාට නැගණිය යනුවෙන් ඇමතීම ගැන දුක්වන කුමාරිය නිදිහාලට ගොස් අඬන්නට වුණා රට්ටපාල හාමුදුරුව නැවත පියාණන් මෑණියන් සා පූර්ණ භාර්යාව තමන් වහන්සේ ඉදිරියට කැඳවනවා මට මගේ පාඩුවෙන් ඉන්නට දයාවෙනි තව දුර කරදර නොකරනු මට පෙම්බර පියාණනි අය දැවටෙන දුහුවිල්ලකි පස්කම් සැප දකින නිතර ඔය ධන සම්පත් වටීද බුදු හිමි දුන් ධනය විතර බුදු හිමි කරුණාවෙන් අඩවන් උණු නුවන් හිලා මිල කරන්න බැරි වස්තුව මගේ හද තුල නිදන් කළා සම්සුන් සිත මට සුවයකි ජීවන තරඟෙන් දිනුව තණ්හාවයි පියාණනි සංසාරය බඳින ලනුව පිනවන ඇල්ම බැල්ම පිරිලා ඇත කෙලෙස් මලින් සිත දවනා රාගගින්න නිව්වෙමි බුදු දහම තුලින් ඇති අය තව තව වැඩියෙන් ධන සම්පත පොදි ගහනවා නැති අය කුස පොත්තේ බඩගිනි ඇල් වතුරෙන් වහනවා ඔබති දෙනයි මැදුරේ ඉන්නේ ඔය ගැටි සම්පත් මොකටද උසට ආහාර නැති අයටත් ටික ටික දුන්නොත් නරකද ලෙව කාගෙන බිම් අඟලට ඇයි ඔය හැටි කඳුළු හෙලා අවසානයේදි උපදින්නේ පොළවේ බිම් පණුව වෙලා පව් දෙක අනුව තමයි තීරණ වන්නේ ජීවිත තණ්හාවයි පියාණනි අසුරනිකායට මාවත නිතර ඔබේ ළඟ තිබෙන වස්තුව ගැන දුක් විඳ විඳ සතරෙන් අපායේ ලත වී යලි ඉපදෙන්නට කැමතිද සම්සුන් ඉරියව් ලැබුවේ සසරේ බැමිසුන් කරන්ය තණ්හාවයි ආසාවයි දෙක පියතුම සොයුරන්ය ජීවත් වන තුරා තමයි ඉන්නේ සෙනෙහස පොදි බැඳ
අම්මේ මා මැරෙන දාක අම්මත් මා සහයනවද ජීවත් වන තුරා තමයි ඉන්නේ සෙනෙහස පොදි බැඳ අම්මේ මා මැරෙන දාක අම්මත් මා සහයනවද පියාණනි ඔය ධන වස්තුව වඩා වටින සම්පතක් බුදුහාමුදුරුව මගේ හදවතේ නිදන් කළා සංසාරේ බඳින ලනුව තණ්හාවයි ඔබ තුන් දෙනයි මේ මැදුරේ ඉන්නේ මොකටද මෙච්චර සම්පත් ඉඳුල් බතක්වත් නැතිව කී දහක් මේ තුල්ල කොටිකේ ඉන්නවද මා ගැන නොවේයි ඒ අය ගැන හිතන්න ඔබේ පුතණුවන්ට දුන්නාය කියා හිතාගෙන දම්පින් කරන්න මේ කුණු ශරීරයේ ඇති හරයක් නැ ළඟ නොවි ඈත බලන්න පියාණනි සිටුතුමාගේ තණ්හාව කොහේ ගියාද නැහැ ඔහු ජීවිතයේ තේරුම් ගත්තා පුතාගේ දහම් පණිවිඩය ඔහුගේ පැවැත්ම මුළුමනින්ම විනාශ කළා ජීවිතයේ යථාර්ථයේ වැටුණා වඩන ඔබ බන පද හදවත කාගෙන ගියාය මගේ පුතේ අදින් පසුව නුඹ මට මාගේම පියාය අද මම ගැලවීම ලදිමි පුතුගේ සිවුරේ සෙවණක නුඹගේ පුතු වී ඉන්නේදී පෙර සංසාරේ දවසක තාපියා පමනක් නොව මෙලවදි මගේ හිතවතාය ජීවිතයේ තේරුම මට කියා දුන්නේ මගේ පුතාය පටු අදහත් ඉවත දමා නිවනට යන මග පතාම සිටුවරයා දන් වැට හදනවා මැදුරේ දින පතාම මග දැම් පැදිලි විය නිවනට මග හදාගන්නේ බිරිඳට සහලේලියටත් තම වස්තුව බෙදා දුන්නි පැතු සියල්ල ඉටු වෙන තුරු කාසි උරක සරණ සොයා පුතු ඉන්නා තැන බලලා ඔහු දෙවුරම වෙතට ගියා ගතක් සැනසුනේය කැමති මොක් මග සදන්න මටත් නිතයි මාන වෙන්න පුතේ ගීත මග සදන්න සිවුරෙන් ආසිසිල් ගුණෙන් තණ්හාවක් සසල වේ පුතුගෙන් කමටහන් ලබා සිටුවරයා පැවිදි වීය ආසිසිල් ගුණෙන් තණ්හාවක් සසල වේ පුතුගෙන් කමටහන් ලබා සිටුවරයා පැවිදි වීය පිය සිටුවරයාට ජීවිතයේ අවබෝධ වුණා පුතා ගිය මග නෙවැරදි බව ඔහුට තේරුම් ගියා දැන් සිටු මැදුරේ දිනපතාම දුගී මගී යාචකයින්ට දැන්වැට සදනවා නැතිබැරි අයට ආහාර ඖෂධ සපයනවා අවසානයේදී තම වස්තුව බිරිඳටත් ලේලියටත් සමසේ බෙදා දුන් සිටුතුමා දෙවුරම් වෙහෙරට ගොස් පුතුගෙන් පැවිද්ද ඉල්ලනවා බෞද්ධ සාහිත්‍යයේ පුතා අතින් පියෙකු මහණ වුණු එකම අවස්ථාව මේකයි පින්නතුනි රට්ටපාල තෙරණුවන් අතින් කමඨාන් ලබා පියතුමා පැවිදි වුණා සන්නරාමර මෙත් ගඟුලේ පිහින පිහින සැනසුනාට
බන්න ඇසු පින අත් වේවා අසා සිටිය හැම දිනාට අවියත් කය පඬුවන් වී බුදු දහමට නිබඳ බැතින් දෙවියොත් මේ පින් ගනිත්වා අප හැම දෙන රකින්න සිටින් එලයට විෂ්ණු කතර ගම දෙවියන් රැකවරණී සිංහල දිවයිනට මගේ නිති සරණයි තුන් සරණී